හැමතරම ආබවන් කියල පිගන්න ති අද අපිහතා කරන්න හදන්න හත්ත ශ්‍රීණයට අදාලාලව අප හෙෝමත්ස් න්ලන් ක්ලාලසේ හම සදම සාචාගන සඩඩේටස්ට එකගේ ඔන්න ජනවාරමසේ පලවෙන්නේ සැඩට ස්ට එක තමයි කියන අවුදධම පලවනි සඩටස් එකක තමයි ඕන්න යන්න පලිට දන්න ඉතින් මේකට අදාල ප්‍රශ්නවලට උත්තර හදාගන්න වීඩියක තමයි දැම් මේ කියලද හදන ඉතින් මේ මේටිකට උගලල්ඩ උත්තරලියල දිබ්බ මංගේටික බලලා පාට ෝටල් එක ලක්ුදී තිවගේ ගුපිකත්ම මටික දෙදක්ම හරි ඉතින් කොහොමද කියලා බලමුද මේට උත්තර ටික හදාගෙන දෝගේ පැරදිදීවතියනවා නම් නිවැරදි කරගන්න කියලා හරි එනම් පළවෙනි ප්‍රශ්න තිනව කුලක සම්බන්ධයෙන් පලවෙෙනකම ඒ සමානයි පහලවට අඩු ප්‍රථමකංඛා කුලකේ වෙනත්තා කාර දෙකට ලියන්න කරවාම දීල තියන්නේ ඒ සමානයි කොහොමද පහලවට අඩු පහලවට අඩු ප්‍රථමක. මම්බාගේ න ප්‍රථමක සංක්‍ය ප්‍රථමක සංඛ්‍ය අපිට ඕනේ පහළවට අඩු දැම් මොනෝද පහලවට අඩු කට්ටිය අපි ගන්නන්නේ ප්‍රථමක සංකෑවලටටිය තමයි අපි ගන්න ඕනේ දෙක තුන පහ හත එකොලහා දහ තුන තමයි ගන්නයි ප්‍රථමක සංකයාාවලට ඉතකොට කොහොමද මේ කුලකයක ආකාරදය අපි හතවසරට අටවරටයනකුට අප ඉගෙන ගන්න කුලකයක් දැක්වහැකි කාර තුනක් තියනවා නේද මොනොත් වන එකක් තමයි පොදු ලක්ෂණයක් සමඟින් අපක විස්තර කරල දෙනවා ඉසර කිරික් විදිර. ඉඩට ස්තෙවනි කාරණය තම යපි ඒක කියනවා අවයව දැක්වීමක් ලෙසෙහෙම නත්තම් අප එකට කියෙනවා ලයිස්තුගත කිරිබක් විදියට කියලා නම් දෙකයි. අවය දක්වීමක් ඉට පස්සේ තව එකක් තියනවා වඩරූප සහන ජෝන්වෙන් කියෙන ගන්න තක් වල්ලලා දීපු වන් රූප සහන් හරරි හරි දැඟප යහ ලියම කොහොමද යාකාර දෙකට ලිය ගන්න කියලා හනම් ම ියනොද මෙමතනින් මේ පලවිනිට මලියන්නේන්න මම ලස්තු කත කිරීමක් එක අවයාව දැක්වීම විදිට මේටිකේ අය වැටි කව්ද පිලියන්න ඕන දැයි පහලවට අඩු ප්‍රථමක සංඛයානම් දෙක කියන්නේෙනෙ ඟට තුන කියන්නේ ඉළඟෙක් කෙනා පහා එළඟට හත එළඟට එකොල්ල හා ඉළඟට දහ තුන. ඔයකට විතරයි පහලවට අඩු ි මගන්නල මේගේ මේ ටත්ටිික විතර. ඇදිලන්න ඊට පස්සේ දෙවනිට යනකොට දෙවනියගෙන් අපි කතා කරන්නේ කවුද? වන්න මෙතැනින් දෙවැනික් කෙනගේ කතා කරන අපි වෙන්රූප සහන්න ජෝන් වෙන් කෙන ගනිකක් අප හඳුනල් දිීපු වෙන් රූප සරහගේෙනෙක්ති වෙන් රූප සටහන දති කියන්න ඕන වන්න මේ වගේ සංගෘර්ත තල රූපයක් ඇතුළට මේක දාළිවරලා අපි එක නම් කරන්න ඕනේ කවුද කුලගේ නම ඒ නිසා ඒ කියල දම්මා කවදැලියන්න මේක ඇතුළ දැන් අපි මේක ඉන්න කට්ටියටික හරද කුලකේට අයි අවයවැටික මේ ඇතුලෙින් ප හස න්න කවද කල ගත්ටියේ. තුන පහත කුළහ දන ටික වැල දෙක්ක තුන පහ හත්ත එකොල් හ දහතුන කල මෙම නිලදිීප්ා. හරි ඉතින් ඕග තමයි අපි කියන්නේ පහලවටට ප්‍රථමක සංකයයක් කුලකේ වෙනනත්තාආකාර දෙකට ලියන්නකුවොත් ඔයාම මේක ලියන්න ඕනේ මේ තියන විදිියැන මේ තියෙන නොවද විස්තර කිරීමක් විදියට. විස්තර කිරීම හැර අනිත්තාකාර දෙක තම අපි ගෙනගෙන තියෙන අවයව දැක්වීම හමනත්තන් එකට කියන අපි කුලකේ. ලස්තුගත කිරීම ඊට පස්සේ අනිත් එක් කෙනා තමයි අපේ වෙන් රූප සටහනඉති ඔය දෙක තමයි කරලා තියන්න ඕන මෙතැන්ට අදාළ විදියට හරි. එතකොට ඔන්න ඕක තමයි අපේ පලවෙනි ප්‍රශ්යට උත්තරේ විදියට අපි ගන්න හ. එන අම් දෙවැනි පශයට දෙවැනි ප්‍රශති කෙනව මෙහෙම එකක් රිද. අඹගෙඩි පණහකින් දොළහක් අමු ඒවල් හරි කියෙන අඹගෙඩි අම් කිසි ප්‍රමාණයක් තිබිල තිෙනවා. ඒ අඹගෙඩි පණහෙන් දොළහක් අමු ඒවා. ති අමුවම ගාන මුළුවම ගානයෙන් ප්‍රේශතයක් විදිට හන්න ප්‍රසටේජක් විියයට. තකොට අමගඩි පනහෙන් දොලහක් කමුණක් අපි දන්න අමුවම ප්‍රමාණය මුළුවම ප්‍රමාණය භාගයක් විදි ලුවත් කොහොමද පනහෙන් කොච්චර අමුද පුතේ පණහෙන් හක් පහෙන් දොලහකමුයිල්. හරි පණහෙන් දොළහක් අමයි නං මේ බාගේ තමයි අප මො කරන්නොද ප්‍රශෂය කරන්නවා අප ඉගෙන ගෙන තියන්නේ භාගයක් ප්‍රශත කරන්නේ කොහොමද හරයක්ස්සීය වෙන බාග කොහම ප්‍රසිත කරන්නේ. හරය නොවන බා කොමද ප්‍රතිශත කරන්නේ ඉඩ පස්සෙ කොහොමද අපි මිශ්‍ර සංඛ්‍යාවක් කොහොමද ප්‍රතිශතයක් කරන්නේ දශමෙක්නෙ කොහොමද ප්‍රතිශත කරන්නේ ඔක්කොම පී ගෙනගෙන දන පන්තිේද. නෑද මේක මතක් කරගමු. ද මේ තියනම ගද හෙන හරය සීයක් නොවන භාගයක් මේක ප්‍රතිෂතයක් කරන්න ගක්ද කරන්න ඕනේ අපිට පුළලන් සීර සසියෙන් ගුණ කරන්නත්. එහවනත්තන් මේ පණහා එක්කලා සීය කරගන්න? දෙකෙන් ගුණ කරන්න උද එක්ක ෙනත් දෙකින් ගුණ කරන්න එතකොට හම්බ වෙන අපට කියද පණහේව දෙකක් සීයයි මෙතැනට හම්බෙනවා දොළ හේව දෙකක් විසි හතරයි කියලා හරි එනම් සීයෙන් විසි හතර කියලා ආවා සීයෙන් විසි හතර කියන්නේ ප්‍රතිශතයක් විදිර දැක්වුවොත් සියයට විසි හතරරයි. හරිපුතේ මෙන්න හෙරම් මේක ඔයාට ඉස්සල්ලම කරන්න ඕනේ පුතේ මේ භාගයක් විදිරිලියයා ගන්න එක ඒ බාගේ ඊට පස්සේ ප්‍රසන්ටේජයක් කරන්න හ ලෙසි හරි ඒලඟක ඒ ප්‍රශ්නය තුන්ගෙනක තුන්ගෙනක කොටස් දෙකක් දීලා තියෙනවම පලවෙනි ගොටස තමයි හතර තුන එක අනුපාතයට තුල්්‍යා අනුපාතයක් ලියන්න කියල කියනවා එනම් හතර අනු තුන අනු එක එකකට අනුපාතයේ තියෙනවා මෙතන ටර්ම්ස් තුනක් මේ තුන්දලාට තුළල්‍ය අනු පත්ද මෙයාට තුල්්‍ය අනුපාතියනට මේ පද තුනම එක සංකයව ව ට ගුණ කරන්න පුලන්ද ෙදදාල කරන්න තුලන්ද මෙතැ ෙදන්න ෑ. ගුණ කරලා බුතේ මෙයාට තුල්‍ය අනුපාහ හද හෙනම් ම කැමීම එක තුනෙ ගුණ කරන්න. හතරවරක් තුනගුණ කරනවා තුන්වාරයකුත් තුනගුණ කරනවා එක්වාරයකුත් තුනගුණ කනවා ම හරිද ඔන්න හොම. දැංකන්න හතරවරක් තුන කියන්නේ දොලහයි තුන්වරක් තුන කියන්නේ නවයයි එක්වරක් තුන කියන්නේ තුනයි. අපේ උත්තරයේ තමයි එහෙනම් මෙතැනට හදාගත්ත දොලහ අනු නවයු තුන තවපුතගරන්න වැරද අටා අනු හය අනු දෙක අපෝ පුළුවන්. ඇයියේ එ ගුණ කරන්න සංඛ්‍යාවනූ උත්තරේ වෙනස් ද මම ගුණ කරේ තුනෙක් නිසා මටාපුත්තරේ මේකයි. අපිට කැමතික්කන එකෙන් ගුණ කරන්න පුළුවන්ගේ වන හෙනම් ඔයාට පුළුවන් මේකෙදී වා කැමති සංකඛයාවකින් ගුණරන්න බිඳුවෙන් ගුණ කරන්න එපා ඔක්කොම කටේ බිඳදු වෙලා යන වැරදි එකෙන් ගුණ කරන්න එපා ඕන් නං කරන්න තේරු බක්නෑනි මේ ගුල්ලමන වෙන්නේ එනිසා බින්ඳුවෙන් උත්නතුව ැතුව වෙන ඕනවා එක කැනෙග වා ගුණ කරන්න ඇතකොාට තුල්ලන්නු පත්තයක් ගන්න පුොලා එක තමයි පලවෙනි කොටස පුතේ දෙවනි කොටස ම මේටික චුට්ටක් එක්මට කියගෙන යන්න මෙ ගොල්ලුන්ට මේ ඔක්කෝම පන්තද කරපු දේවල් මටිකෝගොල්ලුට අපහු සරයක් මතක් වෙන්න තමයි මටිකදැන් කරගෙන යන්න හර දෙකන මේ සල්ඩේ ටෙස්ට එකේදී කරපු දේවල් මේ ඕගල්නට දීබපු ප්‍රශ්ිටික උත්තර තමයි මේ හතල දෙන්නේ ලෙස එකම පන්තේති කරන තියෙනවා හරි අපි විෂ එකේ ද අයි කතා කරනවා අප මේ සතිී රිවිෂණ එකක් තියන්නේ රි විශණ එකෙරිිතා කරනම ආපහුත් සරයක් මේදේවා රපියල් පන්සීයක් ඒ සහ බී දෙදෙනෙකු අතර හතානු තුන අනුපාතරයට බෙදා දුන්නට ඒ බීට ලබුණ මුදල් එකැන මෙෙමන යන්කිසි අනුපාතයක් දීලිවර වෙලා ඒ අනුපාතර දාළ මුළු ප්‍රමාණයක් දීලා කොහොම දෙ මේක බෙදන්නේ ැ අනුපාතරන බෙදා දැක්වු මෙ එහෙනම් බලමු අපි අනුපාතය මේේ අනුපාතය දීලති යනවා කොච්චරද අනුපාතය ඒ සහ බී අතර නි දෙදන්නෙකුතේ ඒ සහ බී ඒ අු බී එහම් කහොමද අනුපාතය දන්න හත අනු තුන එකන්නේ ඒට කොටස් හක් හම්බනකොට බීට කොටස් තුනක් හම්බවන හෙනම් අනුපාතය මුලු කොටස් ගාන කියද මුළු කොටස් ගාන කියද ර හට තුන ඔක්ොම එකතු කරම මුලු කොටස් ගාන කියෙපුදේ දහායයි මු කොට දය කොටස් දයකට අදාල ප්‍රමාණය කොච්චරද කොටස් දායකට අදාල ප්‍රමාණය ගැන මුල කොටස් කන් අදා ප්‍රමාණය නේද එ කොටස් දහයට අදාල කොටස් දහයක ප්‍රමාණය කොච්චරද අපිට දීල තියෙන කොචරද ඔක්කුම ගාන පන්සීය එන පන්සීය ඊළඟට බලන්න අපිට හතවසර දැපි මන්තරය වගේ මතක තියාගන්නේ එක කොටසක් කියන එක හතවසරේ අපි අනුපාත මො ගනක් හැදුවත් අපි කරන්න එක කොටසකට අදාල ප්‍රමාණයවා ගෙන ඒ සුරෙන් උත්තර ගන්නේ එකතම හතේ දි කරන්න අේට ගී අඩවට තව එකක් තියට පය හතේදි කරනවා මේ විදිේ එකකොටසක්වා හෙන අප ද කොටස් දහයකට දන්නන එක කොටසකට ආගම් එහනම් කොටස් එකකට අදා කොටස් එකකට අදාළ ප්‍රමාණය එලා මම ලියන කොටස් එකක ප්‍රමාණය කියලා කොටස් එකක ප්‍රමාණයහා ගන්න කොටස් දහයක් පන්සේ යන එකක් හාගන පන්සේ බදරන දහයට බිඳුවක් හැපුණා රුපියල් පණහයි එකකොටසක් පණහයි නං ඒට හම්බුවෙනවා කොටස් සතක් බීට හම්බුවෙන කොටස් තුනක් එහළම් මට පුළුවන් දැන් ඒට හම්ුවෙන ප්‍රමාණය වාගන්න ඒට ලැබෙන මුදල බලන් පුතේ ඒට ලැබෙන මුදල වාගන්න පුළුව අපිට රුපියල් පණහකොටස් කියද්ද පට හතක්නේ ඒට අනුපාතිෙන් බල හත්තරක් පහ තිස් පහයි රුපියල් දුන්සය පණහයි රුපියල් දුසී පණ ඒට ලැබෙන මුදල ශර බීට ලැබෙන මුද බීට ලැබෙන මුදල බීට ලැබෙන මුදල පුතේ වා ගන්න රුපියල් පණහකොටස් කී අදද තුනක් ඒ යන රුපියල් එක සය පණ හයි යනම් බීට හම්බුවෙන කොටස්ක මේ මුද ප්‍රමාණයක් හවා ගත් හෙෙනම් ඒ හම්බුවෙනනා කොච්ච රද කොටස් මේ රුපියල් තුන් සය පනහක් බිට හම්බු රුපියල් එක සය පණහක් ඕක තමයි අපේ උත්තරේ හදාගත්තෙ කොහොමද අප මෙඩ මේ අා අනුපාත ගාන අපි අනුපාතයකට අනුව බෙදා දැක්වීම කියෙක මතක්රගෙන එක කොටසකට අදාර ප්‍රමාණය හොයලා ඇසුරින් උත්තරේ ගත්තා හරි මේ දේල් කට බහටන් වෙනකම් වගේවා කරලා ති කට පාඩන් කල නෙමෙ ඒ වගේ ඒ මට්ටමට යනකම්ම අපේ ප්‍රක්ටිස් එක අපි ගොඩක් ගඩන හදල යන හරි ඉළඟට පරිමවාශිත ගානක් හරි පරිමාවාශිත ගානක් තියෙන මේගේ හරිද පුතිේ ටික මොකලයි කරනවා හරි හතරවැඩි ප්‍රශ්ේතියෙනවා දිගවිස්සයි පල දොළහයි උස දහයයි වන ගණකාබ හැඩති වස්තුවක පරිමාව සෑරන්න කැන වොලියම් පරිම ඔයා ගන්නම පාවිච්චි කරන සූත්‍රයමකක්ද ගණකාබය ොහු ගණකක දිග වැඩිකිරීමම් පල වැඩි කිරීමමස. හැන පරිමාව සමානයිමකක්ද පරිමාව සමානයි දිගවරක් පලලවරක් උස හරි දැන්හෙනම් කියන්න දිගකොච්චරද. විස්සයි සීය පලලකොච්චරද. දොලහායි සී. උස්ස දහයයි සම් හ ඇන ඉස්සල ගුණ කරන්න වි්සවරක් දොළ හා ප විස්සවරක් දොළහ ගුණ කරනව නෑ දොළ හ දෙකෙන් ගුණ කරලා අගට බිඳුවක්දා ගන්න හරලෙසි. දොළ හේව දෙකා විස හතරයිගට බින්දුවක් දාගත්ත දිසේ හතලි හතකොට අයි දහයෙන් ගුණ කරනමට අයි බිඳුවක් දාගන්න එතකුණ ඒ කහම්බවෙන්න අපට සම් සම් කියන සම්ල තුුණ ඒ කියන්නේ ගන සන්ටිමිට එහෙන අප උත්තරේ තමයිපුතේ ගන සන්ටිමිට කියද දහස් හාරයි ගන සැටිමීර්ව දදා සාරසිය ඔන්න පරිමාවක් හොමද ආගත්තේ පරිමමා ඔහයන සූත්‍රය තමයි දිග වැඩිකිරියීම පල්ල වැඩි කිරමස දිගට අදාල ඒක එගාන දම්මා පල්ලට අදාලා ප්‍රමාණය දම්ම උසට අදාල ප්‍රමාණය දම්ම ගුණ කරා උත්තරය හ ඒකක තියන්න ඕනේ ගන සෙන්න්ටිමීටට කෙළහල්. ඊලඟ ඒක කාටසිය අත ශිත ප්‍රශ්නයක් අපි කාඩිසිය තලේ පාඩමක් තිවර කරලනේ තියෙන්නේ හරි. ඩසිිය තලයක සුදුසු සුදුසු කාඩසිේ තලයක පහත ලක්ෂ ලකුණු කරගන්න එතකොට ට එක්ෂේක ගන්න පුළුවන් මෙතන දන් එක්ෂයට දින දෙක බින්ඳුව හතර දෙක බින්දුව හත බිින්දු තුන රෙක්සක්ෂයට හතක් වන ගන්තිය නොනේඒල්ක කියන්නන්නේ අටක් වගේ වෙනක ගන්න ව්‍යක්ෂයට තුන දෙක පහහය තුන පහා හතර බිදුුව වැඩිමමාගේ තින හය තර හතක් වගේ ගත් තලන් ඇති හරි එහෙනම් අපි මේක ලකුණු කර ගමු මේක ලකුණු කර ගන්න පියමු අපේ කාඩ් සය තලය අපි ගම ඔන් Onlineයින් කාඩ සය තලයක් අපිට තියෙනවා අපිඒ ගම් හරි ඉතිං මේක තමයි ඔන්ලයින් කාඩ සීය තලය වාටත් පුලුවන් මේ රයි කරන්න හරි ඉටං බලමු හරි ඔන්න තියනඔේ ගාඩ සය තලය අපි අවශ්‍යවෙන් ෙස්කෝඩරට එක විරයි හේ දිනේ ැන මේ පැත්ත විතර අපට අවශ වෙන් ව මේ තිී ීට ප්‍රමාණය පාවිචි කර ල අපිට පුළුවන් මේ දේවල්ටික ලකුණු කරගන්න පලවෙනියට ප තියන දෙකේ තුන ලකුණු කරන්න දෙකේ තුන ලකුණු කරගන්නවා කියල කියන්න අපි මේ විදියට මේක්ක්ෂමක්කෝර්නේටකගම මුල දයන්නේ පලවවෙෙන දිනන්නේ එක්ෂේයට දාර ක්ඩගේක්කාඩාක ඉට පස්සෙ වයිකෝඩ්න එක තම ඉළඟ දින්න එක්කොඩට දෙකේ තුනකිව හම එක්ගෙන් දෙකයි වයිගෙන් තුනයි තොක්වලෙන් දල් ලම්බභගව යන්න වයිවල දල් ලම්භගවන්න හම්බන තැන මෙතනදී අපි ඩොට්ට එකය හැමනැත්ත අපේ කණ්ඩාන්ක ලකුණු කරගන්න ද එකේ තුන තමයි මුලින්මදී. දේ තු ම් ද එකේ දම් හට කියයා තුන දම් හැට ව මෙතන අපේ මාක්කරගන්නවා. හරි එනම් දෙකේ තුන මාකර ගත්ත හරිද. ඒඟට ඊට පස්සේ තියනවා අපිට බින්දුවේ දෙක කියලා එතකට එක්සල බින්දුවෝකෝ මේ තින්නේ ලම්බකවයන්න බිදුවේ දෙකනම් වයිවල දෙක මෙතන තියෙන ඔන්නොතැනින් එක මමාක්කරා හරි. ඒළකට ති මම්ම එකට මේසරය අකුරු දුන්නේ නැහවාට හිටස හතර පහ හතර පහනම් මෙන්න හතර එලකට වයිගෙන් පහයනෙ කොහෙට මෙන මෙතැනින් ඔන්න දාගත්තා හතරේ පහ ඊට පස්සේ දෙේ හ දෙේ හය කොහතින්නේ මෙන්න දෙකයි එක්ගෙන් දෙකයි වයිගෙන් හය මෙන මෙතැනින් රයි් ඊට පස්සේ දෙකේ හය හරි එලකට බින්දුව තුන බිින්දුව තුන නොහෙද එක්සල බිඳුවටම් මෙ මේ වයක්ෂේමනේ එක්සල් බින්දුව ඉලකට තුන්න නම් මෙන වයිග තුනින් මෙතනින් දාගත හර. එළකට හතේ පහනම් එක්තේ හත ඉන්න වෙන මෙතන වයිගෙන් පහයින්න මෙන්න මේ මෙතන එනම් මෙතැනින් අපේ ලක්ෂ ලකුණු කරගන්න ඊට පස්සේ බිදුව හතරන බිදුවේ හතරනන්න බින්දුව හතර නම් මෙන්න මෙතනින් ලකුණු කරගන්න ඉට පස්සේ තුනේ බිදුව නම් එක්වල තුනයි වයිවල බින්දුවකෑක්රේකාවම එතකොට මෙන්න මෙතැනින්ක මහක් කරග හ ඉතින් ඔන්න අපි ඒක ලකුණු කර ගත්තා ය මත ලක්ෂික හරි එතකොට දැම් මේ කතා කරගත්තේ පලවෙනි අප සැඩඩේ ටෙස්් එක මේ දදා සින අවුද්ධි පලවෙනි සැඩේ ටෙස්් එක කොහොමද උත්තර හදාගන්න කියන එක හරි එතකොඩ පුතේ මේ විඩිය කප සරැ බල වගේ වැදි අඩු පාටික තියෙනවනම් හදාගන්න මේ වීඩියෝකා බලන්න YouTube කෙනන අපේ නිවාර්ම චනල එක සබස්ක්‍රයි් කරන්න වගේ බෙල්යිකන්න කොබල තියන්න එකොට පුළුවන් මේ වගේ ීඩියෝ ස අපි හැමසතිේීම දානේ ත හැමස ීමවාට කිය දැනගන්න පුළන් ඒවගේ අපේ ෆෝර් නම්බර එකට එක්චම් කියල මැසේල්්ජ එකක්ක ගුොත් පාට පුළුව මෙතරින් පේන පහලින් පේ නම්බරක තියෙනවා ඒකට්ච කිය ම මෙසෙජ්දැමුත් මේ වගේ විඩියෝස්ේ වගේ හැමදාම වගේ වටස් පංකයට ගෙන්න්න ගන්න පුළුවන් මේ වගේ වටින වැදගත් වඩියසේන අපි අප හු ලබන සතිත් මේ වගේ ටෙස්ටඇක් කරනවා ඒටස්ේ ඩිස්කෂණ එකත් එක්ක හෙරම් හම්බෙමු ලාස් එකේ දරුවූ ඊට කලින් අපිට ලාස්සි එකෙ හම්බේෙනවා හැ එහෙරම්ි හැමෝබ හො වැටික්රගෙනම හලා හමෝ පරිසම ගන්න හැමට බුදසරණයි කයිබුවන්.